හයි බුවන් කියලා පිළිගන්නවා රුමා බ්ලොග් YouTube channel එකට ඔයාලා ආදරෙන් අදත් අද ඇවිල්ලා ඉන්නේ මගේ නම් නෙවෙයි මම ඒක ගැන පස්සේ කියන්න කාගේද කියලා අද ඇවිල්ලා ඉන්නේ අපි 2020 sensor අලුත් මලුත් ආසන 54 ලේලන් රූබි ඉන්නක රූබි බස් රජයක් රිවිව් කරන්න අපි යම් ගිහිල්ලා බලමු ඇතුළට මොනවද මේකේ තියෙන වෙනස්කම් 2015 එතකොට 2010 2015 16 17 18 19 පස්සේ 2020 ආපු මේ බස් එකේ අනිත් බස් වලයි තියෙන වෙනස්කම් මොනවද කියලා අපි බලමු ඇතුළට කියලා යා ඉතින් මම ආද ඇවිල්ලා ඉන්නේ එක කියන්න ඕන දෙයක් යුනිකෝන් එක්ස්ප්‍රස් ආයතනයේ සහ එම ආයතනයේ අධිපතිතුමා මේ ආයතන ලබාගත් මේ අලුත් බස් රටේනේ जनवरी संपूर्ण मत उद्यारे දැනට වුණත් අපේ මේ වාහන රිපයර් කරනවා ගරාජ් වාස් ලබවා මැකැනිකල් කරන අය පාවා මේකේ මේ අලුත් මොඩලේ විස්තර දන්නවා අලුයි ඇත්තටම ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 10ක 12ක කාලයක් තිස්සේ බස්රත් ව්‍යාපාරය කරගෙන ඉඳන් එහා මචං ඉඳන් එහා අපේ තාත්තලා රජලා කාලේ ඉඳලාම ඉතින් ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා මේ වතපත කාලේ මේ හැම දේ ගැනම ගොඩක් ලොකු දැනුමක් තියෙන හැබැයි මේ බස් රථයේ මේක අලුතින්ම දැන් එන එකක් ඉතින් මේකේ ගොඩාක් වෙනස්කම් තියෙනවා මමත් දැක්ක දැන් මමත් බස් රථීමිකාරයෙක් හැටියට මමත් දැකපු නැති ගොඩාක් වෙනස්කම් තියෙනවා බලමු අපි විස්තරහල එකින් එක ඔයාලට බලන්න පුළුවන් අද වීඩියෝ එකේ සම්පූර්ණ ඉවරකම් බලන්න බලමු එකින් එක මීට කලින් මීට පෙර අවුරුදු වල ආපු බස් රථ හා මේ රථේ තියෙන වෙනස්කම් එක්ක මේකේ තියෙන අලුත් දීමනා කියලා කියමුනේ අලුත් අලුත් දීමනා මොනවද මේ බස් රථෙන් අපිට ලැබෙන ෆැසිලිටි ඉතින් බලමු එන යම් වීඩියෝ එක ඉතින් කොෂන් මේ අපි කොහෙන්ද පටන් ගන්න මෙතනම බලමු හරි මෙතනම පටන් ගමු වෙන මචං රුමා එහෙමයි මම මේ ගැන මැකැනිකල් කෙනෙක් තරම්ම මම දන්නේ නැහැ මම දන්න දේවල් අනුව දැන් ඉතිහාසෙ ඉඳලාම මේ ලේලන්ඩ් එකෙන් ගහපු බස් රථවල හැමදාම ආවි ස්ටොප් එක මෙන්න මෙතනට. ඔව් මෙතෙන්ට ආවා. මෙතෙන්ට. මෙතෙන් තමයි ස්ටොප් එක ගෙන මෙතනින් එහෙම ආදී කූරක්. දැන් මේක එතන නේ මචං තියෙන්නේ. අතරම ස්විච් එකේ මේ වාහනේ පණ ගන්නවන්නේ. මේක තමයි ඒ සිද්ධාන්තය සිද්ධ වුනේ. ස්ටොප් එක සෑහෙන වෙනස් වුණා වගේම මේ මේන් ස්විච් එක පවර් සියලුම දේවල් මෙතෙන්ට ආවමයි බස් ඉතිහාසය බලම ආවේ. ඒක බස් වල ඉවරල හැම එකෙම ලේලන්ඩ් වල පිටිපස්සනේ ආවේ. දැන් මේක වෙනස් දෙයක. ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා පවර් එක ඇවිල්ලා තියෙන මචං මෙතෙන්ට. संपूर्ण सिद्धांत विनाशीन එතකොට එතනින් ගියහම මේකේ තව මේ ලයිට් සිස්ටම් වල මේ මාස් සිස්ටම් බස් ඉතිහාසෙ ඉඳලාම මම දන්න මට්ටමින් මෙතන ආවා හෙඩ් ලයිට් එක ඊට පස්සේ යම් යම් තැන් වලින් ඒක සුළු සුළු වෙනස්කම් සිදු වුණා. නමුත් මේ සෙන්සර් බස් රථේ නවතම වෙන බස් රථවල හෙඩ් ලයිට් අරෝම සියලුම දේවල් මෙතන තමයි එන්නේ. ඊට පස්සේ ප්‍රධානම කාරණාව කිව්වොත් මේක සියලු දේවල් ඒ කියන්නේ වාහනේ कार्मिक दोष सीलो दी मेकानिक बास इकने मेके कंप्यूटर सेंसर मेकन मेतन मे कंप्यूटर स्कैन सील लीडर मे संपूर्ण मेकिंग होयागन मेतन तम एक कनेक्ट कर
මේක ගැන තව කතා කරනවා මචං මේක ජීර් ගැන කතා කරද්දි මේක ජීර් රටා US එකත් එක්ක ඒ කියන්නේ ඉතිහාසයේ දැන් සෙන්සර් බස් රටා ඉන්න ගත්තේ 2017 අවුරුද්දේ අවසාන දැන් දැන් මේ වෙද්දි සෙන්සර් තමයි දිගටම ඉන්නේ ජීර් රටක් මේක මෙතෙක් ආව බස් වලට වැඩිය සෙන්සර් බස් වල තියෙන්නේ පිකප් එක වැඩි වේගෙන් යනවා ඒ කියන්නේ සද්දය අඩුයි පරිසර දූෂණය ඒක සම්පූර්ණයෙන්ම දුම් අරෝ මේවා ඒ නම තාක්ෂණයත් එක්ක පරිසරය දැන් මට දැන් මෙතන මේ පොඩි මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ අපි දැක්කොත් දැන් මේ බස් ලවර්ස්ලාට කියන්න ඕන දෙයක් තියෙනවනේ දැන් බස් ලවර්ස්ලාත් ඉන්නවා මේ මේ බස් අරගන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා වෙනම බස් අයිතිකාරය සෑහෙන ඉන්නවා දැන් ඒ හැමෝම නොදන්න සහ දන්න දෙයක් තියෙනවනේ මේක මේක ඇතුලේ දැන් අපිට මට පොඩ්ඩක් කියන්න මේ ගොඩක් කට්ටිය මේ 2000 සෙන්සර් එක ගන්න එපා මම දැන් ඔබ ඉන්න හදන ගන්න ඕ දැන් ඒක මේ සෙන්සර් ගන්න බා සෙන්සර් ලේඩ හිටියොත් තල්ලු කරන්න බෑ අරවා බෑ මේවා ඉතින් කතන්දර තියෙනවනේ ඒතර මේ 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 බස් ඉතිහාසය ගැන කතා කරද්දී බස් වල ඒ කියන්නේ ඕක හිනෝ පවර හිනෝ පවර ඇවිල්ලා ඊට පස්සේදී ඒක ටර්බෝ වෙලා එනකොට 2010 අවුරුද්දේ තමයි මම හිතන විදිහට ටර්බෝ එන ගත්තේ ඒකෝ 2010 අවුරුද්දේ එනකොට එතකොට ඒ කාලේ හිටපු මිනිස්සු කිව්වා මේක හිනෝ පවර එක තමයි ටර්බෝ කරන්න බෑ කියලා ටර්බෝ එක බෑ කියලා ඊට පස්සේ කාලයත් එක 2012 13 වෙනකොට ටර්බෝ එක කියන එක නැතිව බැරි වුණා බස් වල ටර්බෝ එක ඕනම ගන්නම ඊට පස්සේ 2017 අවුරුද්ද වෙලා දැන් අපි සුපෝභෝගී වාහනයක තියෙන ක්‍රමවේදය තමයි මේකේ තියෙන පොඩි පොඩි සුළු සුළු වෙනස්කම් ඇරෙන්නේ. ඒවත් අනාගතයේදී වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ඒක එනකොට ඊට පස්සේ ආ සෙන්සර් එක හොඳයි. අරක දැන් අලුතින් එන එක ඒක හොඳ නෑ. ඒක හරින් අර ටර්බෝ හිනෝ පවර් වුණා වගේ ඒක මේක දැන් ඔය හොඳ නෑ කියන්නේ ඇයි කියලා මට කියන්න පුළුවන්. හොඳ නෑ. දැන් හොඳ නෑම කියනවානේ මේක අරක. ඒක ඇයි මෙහෙමයි යම් යම් මට්ටම්වලින් දිනිය දුරෝ. ආ ඒක ගොඩක් වෙලාවට මම දකින්නේ මේකයි. මේක හොඳ නෑ කියනවා මැකැනික් බස්ලා මොකද මේක තාම එයාලා මේකේ රිපයර් කරන්න ගොඩක් වෙලාවට දන්න මේ කියන්නේ මැකැනිකල් අඩුයි තාම දන්නේ නැහැ නැති හින්දා යා මේ 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 දන්නේ පරණ ක්‍රමවේදයේ තියෙන බස්වත මේන්ටේන් කරන්න විතරයි ඒ කියන්නේ මේක අමුතුම දැන් අර මේක නේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක හින්දා ගොඩක් අයගේ ඒ ක්‍රමවේදේ නැහැ නෑ කම්පැනි දාන්න ඕන හින්දාද එතකොට මේක දැන් ඒ කියන්නේ කම්පැනි කියන්නේ දැන් ඒ කියන්නේ දැන් අපි මේක මම පෙරේ දගෙන ආවේ මේක මේ එතනින් කිව්වේ දැන් ඔය මැකැනික් බාස්ලා ගෙනල්ලා මේ පුහුණු වීම කරනවා ට්‍රේනින් කරේන් කරනවා ඉතින් මේ ඔයාලා දන්න කියනවා මට උනත් එන්න කිව්වා මේකේ කාර්මික දැනුම දෙන්නත් ඒ මොකද දැන් මේවා නම් අනාගතේ දෙන්නේ අනිවාර්යයෙන්ම මේවා හදන්න එතකොට මේකේ එන්ජින් එක ගැන කතා කරද්දී එන්ජින් එකේ මේක සාමාන්‍ය 2015 අතර තියෙන එන්ජින් එකේ මේ ඔයිල් ලීටර කීයක වගේ වෙනසක් තියෙනවද මේ පරණ එකේ මචං ඒ කියන්නේ පරණ එක කියන්නේ 2014 කලින් ඒ කියන්නේ සෙන්සර් එක වලට කලින් ආපු බස් රටවල සියලු දේවල් වල ආවේ ඔයිල් ලීටර එන්ජින් ඔයිල් ලීටර 11 ඒක වැඩි ප්‍රමාණයක් මේකේ ඔයිල් ලීටර 3-4ක ප්‍රමාණයක් වැඩි වෙනවා මේක මේකට ඒක මෙහෙමයි ඒක ඇවිල්ලා ඒක හිමිකරුවාගේ පැත්තෙන් අපේ පැත්තෙන් බැලුවම ඒක ඒක දැන් අපි හිතමු කිලෝමීටර 12000යි නම් දුවන්නේ ඔයිල් ලීටර 11 කලින් බස් රටේ මේක 15ක් දානවා කියන්නේ ඒක අපිට 12000 කිලෝමීටර 12000 දක්වා යනවා යන්න පුළුවන් මේක වැඩි වෙන තරමට ඒක ක්ලයිනර් අරෝමයා ඒ ඔයිල් දැන් පිටිපස්සෙම මේකේ ඩ්‍රම් පරලයි ඒක මුදලින් වැඩි ඒ කියන්නේ රුපියල් 3500ක් වගේ තමයි පරණ බස් එක බ්‍රේක් ලයින් එක කියන්නේ මේකේ ඊට වැඩි මිල අධිකයි නමුත් මේක කල්පනාත්මක වැඩි එක මාස 3ක් දුවනවා නම් මේක මාස 6ක් පමණ කාලයක් දුවන්න පුළුවන් අර පැත්තේ මේ වුණාට හිමිකරුවට සෑහෙන වාසිදායක සුළුම් තියෙනවා ඒ වගේම තමයි රුමා මේක කියන්න ඕන දේ තමයි මේක දැන් කම්පැනි ඉංග්ලන්ඩ් කම්පැනි එකෙන් ගැරන්ට් කරනවා මේ එන්ජින් එක සිස් වෙන්නේ නැහැ කියලා කවදාකද දැන් කවදාවත් සිස් වෙන්නේ නැහැ කියලා
එයාලා ගැරන්ට් කරනවා. ඇයි ඒ මොකද්ද හේතුව? ඒක හේතුව කියන්නේ දැන් මේකේ මොන හරි ගුහන කොට මොන හරි දෝෂයක් මේක අවුලක් ආවොත් කෙනෙම මේක වාහනේ නතර වෙනවා. වාහනේ නතර වෙනවා. නතර වෙනවා. එතකොට එතන ඊට පස්සේ ගලින්ම බස් එකක ඇදන් ගිහිල්ලා මාකර කරලා හදන්න තියෙන්නේ හදන්න තියෙන්නේ. ඒක හින්දා ඒක හිමිකරුවෙක් පැත්තෙන් සෑහෙන වාසිදායක වාසිදායක. ඉතින් මේ මම හිතන්නේ කුසන් දැන් මේ අපේ කවදාකද දැන් අපේ මගින් නැගලා බහලා යනවා. ඒක හොඳ ලස්සන ස්ටිකර් ගහපු ෂීට් එක සැපට තියපු මේ 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 මෙතනවත් හරියට දැකලා නැහැ. මේක මේ විදිහට ඒ කියන්නේ අර මම කලින් ඔය බොනට් එක මේ විදිහට කවදාකද දැකලා නැහැ. බලන්න දැන් මේක මචන් මේ ඔතෝ දැන් මේ බස් රටේ නම් සියලුම යට කුෂන් ටික ගලවලා තියෙන ඔක්කොම මේ අලුතෙන් පොලිතින් කරන්න කියලා. ඒ කියන්නේ මේක ගෙනල්ලා ගොඩක් සාමාන්‍ය වේදමක් කරන් එනවා මේ මොඩ මොඩ ආයර පාරට දාලා දිවන තත්ත්වෙට ගන්න. මචං මේ ඇත්තටම දැන් කතා කරද්දී දැන් බස් රට සේවකයෝ සහ හිමිකරුවෝ මේ මට්ටමින් දැකලා ඇති නැත්නම් මේ කිසියම් අවස්ථාවක මගේ බොහොම හදිසි අවස්ථාවක තමයි මේ මට්ටමින් දකින්නේ බස් රටයක්. මුලික අවස්ථාවේ 99%ක්ම මෙහෙම දකින්නේ නැහැ. ඇත්තට මොකද කවදාක මේ විතර පාරක් දාන්නේ නැහැ බස් රටේ. නෑ කිසිම අවස්ථාවක කිසිම හිමිකරුවෙක් කියලා දන්නේ නැහැ. මොකද බස් රටවල යන මගියාගේ සෝපාස වෙනුවෙන් මේක කුෂන් කරලා, ඒ කියන්නේ මගියාට අල්ල ගැනීම වෙනුවෙන් අර අල්ල ගන්න සුදුයකට බට ගහලා ඒ වගේ. ඒ කියන්නේ ඇත්තටම කියනවා දැන් සාමාන්‍යයෙන් මේ බස් එක අපි දැන් අපි උදාහරණයකට මේ බස් එක දැන් අලුතෙන් බස් රටේ 170කට එහා මෙතනක් කියලා 71ක් ආසන 54 බස් රටේක මිල රුපියල් 171කට එහා. එතකොට මේ බස් රටේ අරගෙන ඇවිල්ලා මේක අපි මේ ගොඩාක් ගොඩාක් විදයන් කළ නෙවෙයි. දැන් සාමාන්‍ය බස් රටයක් හදනවා නම් මුසන් මම විතර රුපියල් 120ක් වියදම් කරත් හදන්න බැරි දේවල් තවත් එමෙලා තියෙනවා. ඒ කියන්නේ අවම වශයෙන් මම දකින විදියට සාමාන්‍යයෙන් ඒ කියන්නේ normally මගියගේ සෝපාසු වෙනුවෙන් කැසට් එකක් හයි කරලා මෙතන බොනට් කවර් ටික ගාලා කුෂන් ටික කරලා සෙට් එක ගාලා TV එක හයි කරලා ඒ කියන්නේ ඉෂ්ටි කරනවා මේ මුකුත් නැතුව මේ පාරට දාන්න පුළුවන් තත්ත්වර ගැන අඩුම 104ක 5ක මුදලක් වැය කරන්න සිද්ධ වෙනවාමයි. ඒ කියන්නේ මේ බස් කර්මාන්තය කියන දේ එච්චර ලේසි කර්මාන්තයක් නෙමෙයි. මචං මම දකින්න දේ තමයි මේ දැන් මේ වගේ හිමිකරුවාගේ පැත්තෙන් ඒ කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යන නමුත් මේක පොදු ප්‍රවාහන සේවය යම් යම් 10%ක් වගේ 90%ක් නැහැ අපේ මිනිසු හොඳයි මිනිසුන්ගේ කෙනෙකු දුර්වලතා විදියට මම දකිනවා සමහර ආත්මార్థකා මිනිසු ඉන්නවනේ යම් යම් අදහස් තියෙන මිනිසු මේවා කඩලා බින්දලා දාලා සිත් කපලා නම් ප්‍රමාණය අපේ මේ ව්‍යාපාර කරන ව්‍යාපාරවත් දන්නවා ඒක ඇත්ත කතාවක්. ඒ කියන්නේ ඒක ඇත්තම මෙහෙමයි. ඒක නොවෙනවනම් තමයි වෙනවනම් ඇත්ත. අපි දැන් ඕන වෙලාව ගියොත් ගිහිල්ලා කිනවකට අපි දැකලා දෙනවා ඒවයිදී. ඒ කියන්නේ බං මේම සිදුවීම් නැහැ. කවදාවත් කරන්නත් බෑ. ඒක මේ මිනිස්සු දකිනවා මේක රැකගත්තොත් තමයි අනාගත පරපුරට යන්නේ කියලා. අපේ රටේ 90%ක් මෙහෙම මිනිස්සු ඉන්නවා. නමුත් 10%ක් අනිත් පැත්තට ඉන්නවා. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ අර වියදම් කරන ප්‍රමාණය ගැන ඇත්තටම කවුරුත් දැනුවත් නැති හින්දා වෙන්නේ නැති මේක. අර මේක නිකන් අර සමහරවල් නොදැනුවත් කමින් වෙන්නත් පුළුවන් මේ දේ වෙන්නේ. ඒ වුණාට ගොඩක් ලොකු අපරාධයක් වෙන්නේ. ඊට පස්සේ මං හිතන්නේ මේ කුෂන් මේක නම් මම දැක්ක දැන් වෙනසක් තමයි මේක වෙනස් වීමක් වෙන්නේ නැහැ. මේ රේඩියේටරේට වතුර දාන දින දාන එතනම තමයි පරණ බස් රටේ එන්නේ නේ. ඒක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මෙතෙන්ට තමයි ඒක ඉන්නේ. මේකේ ඔයිල් කියන්නේ ඔයිල් ලෙවල් එක බලන්න අපි හැමදාම මේක මොන බිස්සකට තමයි බැලුවේ. නමුත් මේකේදී ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා නැහැ. ඒක එල්ලින් තමයි බස් රටේ කියලා තමයි කරලා තමයි බලන් තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට මේ බස් රටේ ඔය සාමාන්‍යයෙන් ඉන්ධන අන්තර මේ කතා කරලා යුතු කාරණාවක් මචං. මේක දැන් අපි හිතමුකෝ සෑහෙන දැන් තෙල් වලින් ඒ කියන්නේ දැන් අපි සෑහෙන තෙල් වලින් හිමිකරුවට සානයක් ලැබෙනවා. මේකේ කියන්නේ ඉන්ධන මේකේ අර පරණ බස් රටවල දෙන වෙනස ලොකු සානයක් ලැබෙනවා. එතකොට තෙල් රුපියල් 10000ක වදින අපි හිතමු 10000ක වදින දවසේ කලින් පරණ බසේ තවන් දාවනේ රුපියල් 10000කින් යනවා කියමුකෝ. මේ බස් එක දුවන්න 10000කින් යනවා නම් ඒ රූට් එක මේ බස් රටේ දාලා දුවන්න පුළුවන් තෙල් රුපියල් 7000කින් පමණ. එතකොට 3000ක පමණ ලොකු සානයක් තියෙනවා. එතකොට මේකේ මේ ඒ ටික තමයි අපිට ප්‍රධාන කියලා මේ බස් රටයක් මේ අලුතෙන් 2020 බස් රටයක් එක්ක තියෙන වෙනස්කම් ටික ප්‍රධානම කියන ටික. ඔය තෙල් ලීටර කොපමණ ප්‍රමාණයක් දැනට තෙල් ටැංකියේ 220යි.
ලීටර් 220 කියන්නේ සාමාන්‍යයෙන් 2015 බස් රථයක් එක සංසදනය ගොඩක් ලොකු ප්‍රමාණයක වෙනසකුත් තියෙනවා ඒතර. ඒ කියන්නේ තව ඒක නම් මයන් ගොඩක් වෙලාවට 2015 16 ඉඳලම 220 ටැංකි ආවා. එනවා. ඉතින් අපි පොඩ්ඩක් මෙතනින් එළියට කියලා පොඩ්ඩක් කතා කරමු. ඉතින් කුසන් මේක මම දැකපු වෙනස තමයි මේ ෂීට් එක මම අපිට මේක මේ කවර ඉවත් කරන්න මේ ෂීට් එක දැන් ඔයගලන්ට බලන්න පුළුවන් මේකේ මේ මම දැන් මේ කවර ඉවත් කරාම මේක මේ අපිට ඇත්තටම කවදාකවත් මම කියන්නේ යන මගියෙක් මේක දැකලත් නැහැ මේක දැකලත් නැහැ මේක කම්පැනි එකෙන් එන ඔරිජිනල් කවරේ කවදාකවත් ආයෙත් නැහැ හිමියා විසින් බස් රටේ හිමියා විසින් මේක කවදාකවත් පෙන්වන්නේවත් නැහැ මේක ඊට වැඩි ගොඩක් සම්පාසු තමයි තියන්නේ ඉතින් මේක මට කියන්න විශේෂයක් මේක ගොඩක් කර්ව් වෙලා ඔව් මේක ගොඩක් පළල් වෙලා තියෙන මේක මොකද වෙනස්කම් කලින් ඒ කියන්නේ සෙන්සර් වලට කලින් ආ බස් වල නම් මම දකින විදිහට ෂීට් එක පොඩ්ඩක් පොඩි මගේට අපහසු මේකේ අර කලින් එක වැඩි පොඩ්ඩක් පොඩිය පළලයි ෂීට් එකත් පොඩ්ඩක් ඉඩකඩ දින මගේ අර තවත් සුවපහසු තියෙනවා ඒක කියන්නේ කරෝ හැඩෙත් එක්ක කරෝ හැඩෙත් එක්ක දැන් මේක දැන් දැනට නම් මේකේ දැන් මේ යටට ෂීට් සෙට් එක ගලවලා තියෙන එක මේ කුෂන් කරන්න තව වෙනස්කම් ගැන කතා කරනවා කුෂන් මේකේ මං හිතන්නේ ඉමර්ජෙන්සි එක්සිට් එක ඒ විදිහටම ඒ ප්ලේස් එක කරන වේදෙම තමයි මෙතන ටූල් බොක්ස් එක තියෙනවා ඒකත් ඒ පරණ තැනම ඒ විදිහටම වේදෙම තමයි ඔව් ඒ වගේ වෙනසක් මම දාගෙන ඉන්නේ මට හැංගෙන ඇති පොඩක් අර තියෙනවා මේකේ මේ දොරේ පොඩක් ඉඩකඩ ඇතුල්ලීමේදී ඉඩකඩ ප්‍රමාණයක් වැඩි වගේ නේ තව ඉතින් මේකේ මේ බෙල් කරන ඒවා එතකොට මේ බස් රටේ ඇතුල්ලේ ලයිට්ස් පද්ධතිය ඒ හැමදේම පරණ විදියට ඒ විදියටම තියෙන වෙන වෙනස්කම් ලොකුවට වෙලා නැහැ හැබැයි මේකේ මේ බස් රටේ අර මම දකින දැන් මගියට වුණත් ඇතනම සුභපහසු ගතියක් සහ එතකොට බස් රටේ හිමිකරුවට යම්කිසි ලාභදායි ක්‍රමවේදයක් මට මේකේ ඇත්තට මේක තියෙනවා ඒ කියන්නේ ඉන්ධන පැත්තෙන් ලැබෙනවා හිමිලැබෙනවා හිමිකරුවට ලැබෙනවා වගේම මගියටත් මේ සුභපහසුව කලින්ට වැඩිය මේකේ තියෙනවා මම දකින දේ තමයි මගියා ඉතින් මේවා පොදු දෙහිපල පරිස්සම් කරොත් ව්‍යාපාරයක් නමුත් මේ මගියා මේවා රැකගෙන ඉදිරියට යන එක තමයි හොඳම දේ ඉතින් මේ ඔය දැන් බස් රටේ අලුත් බස් රටේ සෙන්සර් බස් රටේ 2000 හොඳ නෑ කියන ගොඩක් අයට ගොඩක් උත්තර හම්බෙන්නේ අපි කුෂාන්ගෙන් ඉතින් මේ සෙන්සර් බස් රටේ එකක් නෙමෙයි මම හිතන්නේ දැන් 18-19 බස් රටේ කීපයක මේ ඉමිකරුවෙක් වගේම පරණ බස් රටත් තාම මේ විදිහට තියෙනවා ඔය මේ කියන්නේ අර පැටල් කරන්න පැටල් ඩබල් පැටල් කාලේ ඉඳලම බස් රටේ හිමිකරුව තමයි මේ කුෂාන් කියන්නේ ඉතින් ඒකෙන් බ්ලොක් එකක් මම හිමිකරුවෙක් කියන්නේ මගේ පොඩි කාලේ අපේ ඉතින් ගොඩක් දැනීමක් තියෙනවා ඒ කියන්නේ මේ බස් රටය ගැන මේක 2020 සෙන්සර් බස් රටයක් ගැන ඇත්තටම තාම මේ අපේ මේ එළියේ මේ වගේ බස් රටයක් හදන මැකැනික් වරුපව නොදන්න දේවල් තියෙනවා ඉතින් මේ මම හිතනවා ඉතින් අපේ බස් ලවර්ස්ලාට 2020 බස් රටේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව ගැන පොඩි හරි අයිඩියා එකක් එන්න තියෙයි කියලා මේ කියන්නේ නොදන්න අය ගොඩක් ඉන්නවානේ මේක හොඳ නෑ මේක අරකයි මේකයි කියන කට්ටියට ගොඩක් ලොකු උත්තරයක් හම්බෙන්නේ නැති කියලා හිතනවා අපි යන්න පොඩ්ඩක් එළිය බලන්න එළිය වෙනස්කම් මොනවද තියෙනවද කියලා බලලා අපි ඉක්මනට වැඩේ ඉවර කරමු යන් එළියට මේ මෙතනින් මේ තමයි මේ රේඩියේටර ඉතින් පරණ විදියට මේක ඉස්සරහා ඉරිදීම් තියෙනවා අපි ඔයිල් බස් රටේ ඔයිල් බලන්නේ නම් මෙන්න මේ මෙතනින් මේ අර පුරුදු විදියට කරට් එක අරලා එහෙම බලන්න දෙයක් නැහැ හරි ලේසි මෙතනින් බැලුවා මේ විදියට මං කූර ගන්න ඕනේ නැහැ ඉතින් මෙතනින් මේ ඕන කෙනෙක්ට පේනවා ඉතින් හරි ලේසි වැඩේ ඉතින් කුසල් මම දැක්ක පොඩි වෙනසක් තියෙනවා මේකේ මේ පරණ බස් රටවලත් එක්ක බලද්දි මේකේ මේ තෙල් ටැංකි යතුරක් තියෙනවා අර වාහනයක ක්‍රමවේදය තමයි තියෙන්නේ ඒ කියන්නේ යතුරකින් ඇරලා තමයි මේක තෙල් ටැංකි නැත්තම් අපේ වැඩ කරන සේවකයෝ කෙනෙකු අතර මේක ලොක් එකක් දාලා ඉබ්බෙක් දාන එකනේ කරන්නේ තමයි දැන් ඒකට එහා ගිහිල්ලා මේක යතුරකින් තමයි ඇරලා එඩිට් කරන්න තියෙන්නේ ඒ වගේම තමයි කලින් ආපු මොනවත් බස් රටවල සියලුම දේවල් වල සයිලන්සර් එක ආවෙන්නේ මෙතෙන්ට ඔව් මෙන්න මෙතෙන්ට එන්නේ ඔව් මේ දැන් මේකේ මා තමයි සයිලන්සර් එක ඉස්සරහට ඉතින් මේ ටයර් සයිස් වල ඒ විදිහම තමයි ටයර් සයිස් වල ඒක වෙනසක් නැහැ ඉතින් මගෙත් එක්ක මෙච්චරලා හිටියේ මේ යුනිකෝන් එක්ස්ප්‍රස් ආයතනයේ බස් රථ ආයතනයේ අයිතිකරු සුසන් මගේ හිතවතා ඉතින් මේ බස් එකේ ඒවල අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න මේ බස් එක හැදුවට පස්සේ ඔක්කොම ඒක බලන්න ආසයි නම් කොයි විදිහට හදන්න කියලා බලන්න ආසයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දෙන්නම් බස් එකේ සම්පූර්ණ වැඩ ටික ඉවර වුණාට පස්සේ තාම මේ නම්බර් ප්ලේට්වත් ඇවිල්ලා නැහැ ඔයාලට පේන වෙද්දී තාම මේ බස් රථේ ගෙනාපු ඒ අංක සාදිත් එක්ක තමයි තාම තියෙන්නේ ඉතින් අපි
බස් රථය ගැන ගොඩක් විස්තර දැනගත්ත ඔය ප්‍රශ්න තියෙන අයට තව මොනවාරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම මොන දන්නවා නම් අනිවාර්යෙන් මම මෙතුමගෙන් හරි දැනගන මේ අලුතෙන් එන සෙන්සර් බස් රථයේ විස්තර හැමදේම ඔයගලන්ට කියන්න ඉතින් මේ තව දෙයක් දැන් මේක බස් රථය අලංකාර කරාට පස්සේ බලන්න ආසයි නම් අලංකාර කරනවද මේක ඇත්තටම රුමා ගැන කතා කරද්දී නීතිමය රාමුව සහ පරිසර හිතකාමීත්වය ගැන කියලා බගියට පහසු වෙන ආකාරයට යම් මට්ටමක අලංකාර කරනවා. ඉතින් ඒක ගැන බලන්න ආසයි නම් ඒක අලංකාර කරාට පස්සෙ මේ තත්ත්වෙනුයි ඒ තත්ත්වෙනුයි කොහොමද බස් රථයක් බගිය ළඟට යන්නේ කියන දේ බලන්න ආසයි නම් අනිවාර්යයෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම මේ විදිහටම මේ වීඩියෝ එක මේ විදිහටම ඔයගලන්ට අරන් එන්නම්. මේ කුසන් මට දෙනවා නේ රේට් කරගන්න. අනිවාර්යයෙන්. ඉතින් මේ ඒක ඒ කියලා තමයි අපි යන්නම් ගිහින් එන්නම් ඊළඟට ලස්සනම සමාරකට වෙහිකල් රිවියු එකක් වෙන්න පුළුවන්. මේ වගේම පරිපීඩම කියන බස් රථ ඕන තරම් තියෙනවා කැමති නම් කියන්න අනිවාර්යෙන් ඒ වගේ තැනකට ගිහිනම රිවියු එකක් ගේන්නම් ඒ වගේම රුමා බ්ලොග් channel එක subscribe කරලා නැත්නම් thumb subscribe කරන්න notification bell එක click කරන්න අලුත් අලුත් වීඩියෝ ඉක්මනට දෙන්නම් වැඩියෙන් දෙන්නම් එහෙනම් අපි ගිහිල්ලා එන්නම් හැමෝටම බුදු සරණයි දැන් වීඩියෝ